පසුගිය තුන්වැනිදා පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාග අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට මෙලෙස චෝදනා කර සිටියා. අපේ ආණ්ඩුවේ දුර කාලේ වුණත් භාගයක් දැන් අවසන්. අපි අසමත් වෙලා තියෙනවා එක හොරෙක් හෝ නඩු විභාගයකින් පසුව වරද කටු කොට සිරගත කරන්න. සුමාන දෙහිකට කලින් අධිචෝදනා ලබා දුණු නඩුවල ඊළඟ නඩු විභාග දිනය ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි. කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? නීතිමය දෙපාර්තමේන්තුව අධිකරණේ මේ එකදු නඩුවක්වත් මේ ආණ්ඩුවේ කාලය තුල ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්න දෙන්නේත් නැහැ. අධිකරණ ඇමතිවරයා තමන්ගේ වගකීම ඉෂ්ට කරන්ට. මෙම චෝදනාවන් සඳහා ඊයේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයාද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාව දැඩිව විවේචනය කළා. අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියන්නේ අධිකරණ ඇමතිවරයා විදිහට අපිට විරුද්ධ දේශපාලන පාක්ෂිකයන්ගේ නඩු සම්බන්ධව විශේෂ නියෝග දීලා කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ නැවතත් වනචාරී යුගයට යා යුතුයි කියලා කරන යෝජනාවක්. ඉතින් මෙතෙන්දි මම දකින දේ තමයි කේවට්ටිය මහ ඖෂධල වෙන්න කියපුවාම මේ වගේ කතා කියලා ජනතාව නොමග යැවීමේ අවස්ථාව ලුදා වෙනවා. තමන්ගේ නොදනුවත්කම තමන්ගේ තිබෙන අවිනීතකම ලෝකයට ප්‍රදර්ශනය කරන්න තමන්ම ඉදිරිපත් වෙනවා නම් ඒ පිළිබඳව අපිට තියෙන්නේ අනුකම්පා කරන එක විතරයි. මීට පිළිතුරු ලෙස ඊයේ රාත්‍රියේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය නිල Facebook පිටුව හරහා බරපතල දූෂණ හා මිනිමැරුම් නඩු කඩිනම් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ගෙන ඇති පියවර ප්‍රශ්න කර තිබුණා. එමෙන්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේම ප්‍රකාශයක් උපුටා දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ නීතිය ප්‍රමාද කිරීම යනු නීතිය නොසලකා හැරීමක් වන බවයි. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද පස්වරුවේ කළුතර පැවති උත්සවයකින් අනතුරුවද අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. හොරු අල්ලනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා බලයට ආපු අපිට විශේෂ වගකීමක් තියෙනවා හොරුන්ට දඬුවම් දෙන්න. එහෙම කරාම තමයි අලුත් හොරු ඇති වෙන එක නවතින්නේ. සමහර මහා ප්‍රඥාන්ට මේ පොඩි මිනිස්සු හිතන දේ අවබෝධයක් නැහැ. මගේ හෘද සාක්ෂිය මට කියනවා මහා ජනතාව ඉදිරියට ගිහිල්ලා මේ දුක කියපන් කියලා. මේ අඩුපාඩු අධිකරණ ඇමතිවරය ඇතුළු ඒ බලය තියෙන මිනිස්සුන්ට කියනකොට ඒවට සංවේදී නැතුව හොරකම ලොකු වුණත් පොඩි වුණත් අවුරුදු 10ක් 15ක් ගියත් කමක් නැහැ කියලා හිතනවා නම් මේ රටේ ඔබ වැනි සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි ගැන සංවේදී නැති අයගේ අදහසක්.